ඒක ඉතින් දැනට කියන්න හොඳ නෑනේ අවුරුද්දෙන් පස්සේ කියන්න ඕනේ ඉස්ස තෙල් ගාලා නේද නැකතට වැඩ අල්ලලා නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට පිවිසීමේ සූදානමක් තියනවා කියලා මේ රටේ මිනිස්සුන්ට පොඩි ගිමික්ස් එකක් පෙන්නවා මේ රටේ මිනිස්සුන්ට පොඩි ෆන් එකක් දුන්නා මේ පාරට බෑපු නළු නිළියෝ ගායක ගායිකාවෝ ඉතින් රංගපෑමක් කර ඇරෙන්න වෙන මොකද්ද කරා කියලා කියන් තියෙන්නේ ඒ කියන්නේ ඊළඟ පොදු අපේක්ෂක රණදිල් කොමිසම මැතිතුමා නේද අපි දන්නේ අපේ පක්ෂය ඇතුලේ නම් එහෙම සාකච්ඡාවක් සිද්ධ වෙලා නැහැ මම මේ කතා කරන්නේවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතය දැන් අපෙන් ওই වෙන් වෙලා ගිය අය අපි විශ්වාස වශයෙන්ම දන්නවා මේ එක්තරා තීරණාත්මක ස්ථානයකදී අපව පාරක් මේ අපි ආරාධනා කරලා තියෙනවා අපේ සභාපතිතුමාටත් නැවත වාරයක් අපි කිව්වා එන්න ජීඑල්පීඑස් මැතිතුමනි ඔබතුමා අපිට සම්පතක් එන්න අපිත් එක්ක වැඩ කරමු කියලා මං හිතනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ පිළිබඳ හිගයක් නැහනේ මේ මේකේ ඕනතරම් නායකයෝ ඉන්නවා ඉතින් කවුරු හරි කෙනෙක් අවුරුද්දෙන් පස්සේ තමුන්නාන්සලාට දකින්න පුළුවන් වෙයි දැන් ඔබතුමා ඔය කියපු ශක්තිමත් නායකයා ඔබතුමාගේ හිතේ තිබිච්ච නායකයා කවුද ඒක ඉතින් දැනට කියන්න හොඳ නැහැනේ අවුරුද්දෙන් පස්සේ කියන්න ඕනේ හිස තෙල් ගාලා නේද නැකතට වැඩ අල්ලලා අපි ඒක හිමින් මාධ්‍යයට කියන්න ඒකට අවස්ථාව වෙනවා පසුගිය දවස්වල අපි දැක්කා මේ සමාජ ජාල වෙබ් අඩවි වල සඳහන් කරලා තිබුණා නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට පිවිසීමේ සූදානමක් තියෙනවා කියලා එහෙම තත්ත්වයක් තියෙනවද නැහැ එවැනි සාකච්ඡාවක් නෑ අපේ මධ්‍යම කාර්ක සභාවවත් විධායක සභාවවත් සාකච්ඡා වෙලා නැහැ දේශපාලන ව්‍යාපාරයක්නේ එතුමා මේ දේශපාලන ව්‍යාපාරය තුළ තීන්දු තීරණ ගන්නේ පක්ෂ ගැන හිතලා එතුමට මුදල් ඇමතිකමෙන් අයින් වෙන්න කිව්වා පක්ෂ කරගෙන ඉන්න කිව්වා හිටපු ජනාධිපතිතුමා එතුමා මුදල් ඇමති කරෙන් ඇත්තටම අස් කරානේ අයින් කරා කියලා තියෙනවා පක්ෂ කරගෙන ඉන්න කියලා එතුමා එක කරගෙන ඉන්නවා අපි බලමු අරගලයේ රැල්ලට වසරයි මොකද හිතෙන්නේ පසුගිය අතීතයේ වසර ගැන මේ රටේ මිනිස්සුන්ට පොඩි ගිමික්ස් එකක් පෙන්නවා මේ රටේ මිනිස්සුන්ට පොඩි ෆන් එකක් දුන්නා හරිද අර නුවරින් කෝච්චියක් අරගෙන ආවා ටීචර් කෙනෙක් හරිද ඊට පස්සේ වරකපොල අර මේ පිටණි නවත්තලා තිබුණා මේ මොනවද ට්‍රක් ටික ඔක්කොම අරගෙන ආවා හරිද ඊට පස්සේ ඔබ දකින්න ඇති ජාතික කොටි ගහගෙන මොටර්සයිකල් වල ආව අතන කූඩාරම් හැදුවා මේ මටත් උගන්වපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයක් දැම්ම තව කෙනෙක් පුස්තකාලයක් දැම්ම තව සමහරක් අය බඩේරුංගු හැදුවා ගෝල් ෆේස් එකේ අලුත් අත්දැකීමක් මම නැගෙනස ෆන් ෆුල් ඉවෙන්ට් එකක් ඒ කියන්නේ අරගලේ ෆන් ඉතින් ඒක නිකරේ දැන් ඔය පාරට බෑපු නළු නිළියෝ ගායක ගායිකාවෝ ඉතින් රංගපෑමක් කර ඇරෙන්න වෙන මොකද්ද කරා කියලා කියන් තියෙන්නේ දැන් ඊළඟ ජනාධිපති වර්ණයට ඔබතුමාලා කාටද සහය දක්වන්නේ අත්තම අපේ පක්ෂේ කවුද පොදු අපේක්ෂක කවුද එන්නේ පොදු කියලා එකක් නැහැ ඉතින් අපේ පක්ෂේ තීන්දුවක් ගනි අපි සහයෝගය දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රාජ්‍ය ආරක්ෂා කරන්න ඒ කියන්නේ ඊළඟ පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නේද අපි දන්නේ අපේ පක්ෂය ඇතුළේ නම් එහෙම සාකච්ඡාවක් සිද්ධ වෙලා නැහැ මම පෙනී හිටින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් මට පෞද්ගලික මතයක් නැහැ මම මේ කතා කරන්නේවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මතය ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ